සුබදසක් ඔයගොල්ලෝ හැමෝටම. අද මම මේ වීඩියෝ එකේ පෙන්වන්න දන්නේ කොහොමද රසවත් විදියට වට්ටක්ක සුප්පයක් හදාගන්නේ කියලා. අපි බලමු මේ වට්ටක්ක සුප් එක හදාගන්න අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. මුලින්ම පොඩි කෑලි වලට කපාගත්තු වට්ටක්ක කිලෝග්‍රෑම් එකක්, පොඩියට කපාගත්තු රතු ලුණු ගෙඩිය, බටර් ග්‍රෑම් 100, චොප් කරගත්තු සුදු ලුණු, හෙවි ක්‍රීම් මිලිලීටර් 200, ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට, ස්ටොක් වෝටර් ලීටර් එක, ටෝස්ට් කරගත්තු පාන්පිටි කීපය, චොප් කරගත්තු පාස්ලි කොළ අවශ්‍ය ප්‍රමාණයට, ගම්මිරිස් කුඩු. අපි දැන් බලමු කොහොමද මේ වට්ටක්ක සුප් එක හදාගන්නේ කියලා. මුලින්ම මම බටර් කැල්ලක් දාගෙන සුදුලුන්ටික ඕ ප්‍රවීණ දෙන්න හොඳ නැහැ. ඒක මම දාගන්නවා පටලුන් ටික. දැන් මම මේ රකෝ වලට විනාඩි 4ක් 5ක් විතර මේ විදිහට හොඳට ටෙම්පරවල් කරගන්නවා. විනාඩි 4ක් 5ක් විතර ගියාට පස්සේ මේ විදිහට රකෝ ටික ගානට ටෙම්පර අදලා තියෙනවා. දැන් මම ඒක දාගන්නවා වට්ටක්ක ටික. මේ විදිහට හොඳට කලවම් කරන වට්ටක්ක එක. විනාඩි 10ක් 15ක් විතර කලවම් කරලා අඩු පින්දර මේක හොඳට විරා ගන්නවා. විනාඩි 10කට 15කට පස්සේ මෙන්න මේ විදිහට හොඳට වට්ටක් කැරිට හැංගිලා තියෙනවා. මේ විදිහට හැන්දෙන් පොඩි කරගන්න පුළුවන් ගානට මේ වට්ටක්ක ටික වම්ම ගන්න ඕන. දැන් මම ඊළඟට මේකට දාගන්නවා ස්ටොප් වෝටර් ටික. මේ වට්ටක සුප් එක මේ විදියට තව විනාඩි 30ක් විතර කටේලෙන කම් මේ විදිහට හදා ගන්න ඕනේ. විනාඩි 30ක් විතර මේ විදිහට සුප් එක හදාගත්තට පස්සේ මම දැන් මේක බ්ලෙන්ඩර් කරනවා. බ්ලෙන්ඩර් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට හොඳට උකු ගතියට මේ සුප් එක එනවා. දැන් මම ඊළඟට මේකට දාගන්නවා හෙවි ක්‍රීම් ටික. මේ විදිහට හෙවි ක්‍රීම් ටිකක් දාගන්න. මේක හොඳට කලවම් කරගන්න. දැන් මේක හොඳ උකු ක්‍රීම් එකක් ගන්නට ඇවිල්ලා තියෙනවා. හෙවි ක්‍රීම් ටික මෙන්න මේ විදිහට දිය කරගෙන තව විනාඩි 10ක් විතර මේක උකු ගතියට එනකන් හින්ද ගන්න ඕනේ. විනාඩි 10ක් විතර හින්ද ගත්තට පස්සේ ඒකට මම දා ගන්නවා අවශ්‍ය ප්‍රමාණයට ගම්මිරිස් පුඩු. සහ අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු. අවශ්‍ය සේරම දේවල් අපි දාගෙන තියෙන සුප් එකට දැන් මේ සුප් එක තව විනාඩි 5ක් 10ක් අතර කාලයක් උකු ක්‍රීම් එකක් වෙනකන් හින්ද ගන්න. විනාඩි 10ක් විතර හින්ද ගතට පස්සේ මෙන්න මේ විදියට හොඳ උකු සුප් එකක් තමයි හැදෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේක පිළිගන්නන්නේ කියලා. මේ විදියට හදාගත්තු වට්ටක සුප් එක මම චොප් කරගත් පාස්ලි කොළ වලින් ගානිෂ් කරගෙන තිනවා.
ඒත්ක මම මේක පිළිගන්නන්නේ ටෝස්ට් කරපු පාන් පිටි දෙක තුනක් එක්ක. ඉතින් හැමදාම කන රසයට වඩා වෙනත්ම රසයකට ඕලොන්ට පුළුවන් මේ වට්ටක සුප් එක හදලා බලන්න. නැවත වීඩියෝ එකකින් හමු වෙනසු. සුබ දවසක්.